දැන් මම දකිනවා විපක්ෂේ මේ විකාශන අධිකාරී පනත යකෙක් හැටියට මවාපාල පෙන්නනවා. දැන් මේක යකෙක් හැටියට මවාපාල පෙන්වන්න හේතුවක් නෑ හරි දේ කරනවා නම්. ගිය මහමැතිවරණ කාලේ අපි දැක්කා කොහොමද එක්තරා නාලිකාවක් කැලණිය විහාරේ නායක වෙන බව නාගික්ව ගෙනහැල්ලා පෙන්නවා. එතකොට ඒක සම්පූර්ණ ජනතාව නොමග යවන ගමන්. මම හිතන්නේ ආණ්ඩුව වෙනස් කරන්නටත් ඒක මං හිතන්නේ හුඟක් දුරට හේතු වුණා. ඉතින් ඒ නිසා මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ මිනිසුන්ව නොමග යැවීමේ හැකියාව තියෙන්න බෑ කිසිම මාධ්‍ය ආයතනයකට. ඒ නිසා මම හිතනවා විකාශන අධිකාරී පනතෙන් මම හිතන්නේ කොහෙදිවත් කියවෙන්නේ නැහැ විකාශන අධිකාරී පනතෙන් මාධ්‍ය වේදින්ව හිරේ දානවා කියලා. මට මතක නම් 2001 අපේ එවකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවට ගෙනාවා අපරාධ නීති මේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මාධ්‍ය වේදින්ට විරුද්ධව නඩු දැමීමේ හැකියාව තිබුණා. ඒක සම්පූර්ණයෙන් ඉවත් කරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමාට එහෙමනම් ඒ වෙලාවේදී ඒක තව ශක්තිමත් කරන්න තිබුණා. ඒ දවස්වල මම හිතන්නේ ඕනම කෙනෙකුට හැකියාව තිබුණා රහස් පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරලා, ඒක පොලිස්පතිට පැමිණිල්ලක් කරලා, රහස් පොලිසියට පැමිණිල්ලක් කරලා මොනවා හරි ඒකට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව රහස් පොලිසියනේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිල්ලක් කරලා ඒ පුද්ගලයාට විරුද්ධව අපරාධ නීතිය යටතේ දඬුවම් ලබා දෙන්නට පුළුවන්කම තිබුණා. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ එදා එතුමා ගමැති හැටියට ඒ පනත එහෙම් පිටින්ම අහෝසි කරා පාර්ලිමේන්තුවේ. ඒ නිසා මම හිතනවා විකාශන පනත ඔය කියන තරම් යකා කරලා පෙන්වුවට එහෙම එකක් මේකේ නැහැ. ඔය කියන තරම් යකා කලු නැහැ. හැබැයි මම දකින්න එක දෙයයි හැම වෙලාවෙම කවුරුම හරි මොනවා හරි කාරණයක් ඉදිරිපත් කරනවා නම් ජනතාවට ඒක බොරුවක් වෙන්න බෑ. ඒ කියන දේ පදනම් විරහිත වෙන්නම බෑ. ඒක කෙලින්ම නීති විරෝධී දෙයක් හැටියට සැලකිල්ලට ගන්නට ඕනේ.